ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැම අස්සක් මුල්ලකම වගේ සංඛ්‍යානෙ පාවිච්චි කරනවා. ව්‍යාපාර ක්ෂේත්‍රය තුලෙත් හැම තැනකම කොහේ කොහේ ගියත් සංඛ්‍යානෙ ඕනි. ව්‍යාපාරයේ ස්ථානගත කරන එක. හරි අපි කියනවා මේ ලොකේෂන් එක ස්ථානය කොතනද අපි මේක අපි හිතමු KFC වගේ තැනක් මේ 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 KFC එක ගන්න ඕනේ නේද මැක්ඩොනල්ඩ් හරි එහෙමත් නැත්නම් ෆුඩ් සිටි එකක් හරි හිතන්නකො. එතකොට අපි යම් කිසි නගරයක ගිහිල්ලා ෆුඩ් සිටි එකක් දැම්මොත් ඒක සාර්ථක වෙයිද? පොඩි සමීක්ෂණයක් කරලා බලන්න පුළුවන් නේ. ඒ අවට කොහොමද සාමාන්‍යයෙන් තියෙන සිල්ලර කඩ තියෙනවද? තව සුපර් මාකට්ස් තියෙනවද? ඔන්න පොඩි එහෙම මේ අපි කියන ඒවට මේ ශක්්‍යතා අධ්‍යයනය කරනවා කියලා. feasibility analysis කියලා කියන්නේ. පොඩි දැම්මොත් ගොඩ දා ගන්න පුළුවන්ද? මේ පොඩි කඩයක් දාන්න ගියා වුණත් ළමයි හොයලා බලනවා නේ අවට කඩ තියෙනවද කියලා. ව්‍යාපාරයේ ස්ථානගත කරයි. ඒකේ ප්‍රමාණය. ආ කොච්චර ප්‍රමාණයක් අපි ඒ ස්ථානය කොච්චර ප්‍රමාණයක් අපිට ඌමනාද? ආන් ඒ දේවල් තීරණය කරන්න. බෙදා හැරීම් කළමනාකරණය කරන්න. ආ මේ නගරයට අපි මෙච්චර ප්‍රමාණයක් බෙදා හරිනවා. කොළඹට මෙච්චරයි. කුරුණෑගලට මෙච්චරයි. ගාල්ලට මෙච්චරයි. බෙදා හැරීම් කළමනාකරණය. වෙළඳ පොළ ඉල්ලුම අධ්‍යයනය කිරීම. හෙට කොහොමද ඉල්ලුම? තව මාසිකින් ඉල්ලුම කොහොමද? කාලශ්‍රේණි විශ්ලේෂණය නේද? පුරෝකථනයන් කරලා බලනවා. ඊළඟ අවුරුද්දේ ඉල්ලුම කොහොම වෙයිද? එහෙනම් වෙළඳ පොළ ඉල්ලුම අධ්‍යයනය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් සංඛ්‍යාන ශිල්ප ක්‍රම. නිෂ්පාදන ධාරිතාව සැලසුම් කිරීම. අපි කොච්චර නිෂ්පාදනය කරන්න ඕන අර ඉල්ලුම සම්පූර්ණ වෙන්න නම් අපි කොච්චර නිෂ්පාදන ධාරිතාවක් සැලසුම් කරන්න ඕන, ප්ලෑන් කරන්න ඕන. ඒවට සේවකයෝ කොහොමද යොදවන්නේ? තත්ත්ව පාලනය. ඒක ශිල්ප ක්‍රමයක් විදිහටම තියෙනවා. ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුල අනිවාර්යෙන්ම යොදා ගන්න බොහොම ජනප්‍රිය මෙවලමක්. මොකද තත්ත්ව පාලනය කියන ළමයි තාම වැදගත්. තාම වැදගත් ක්ෂේත්‍රයක්. මොකද අවසාන වශයෙන් ගුණත්වයෙන් නැති බහණ්ඩ වෙළඳ පොළට ගියොත් ඒ ව්‍යාපාරයට පවතින්න බෑනේ. නිසා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගුණත්වය කියන එක පවත්වා ගන්න. අලෙවිකරණය. අපි කියන්නේ මාකට් කරනවා කියලා, මාකටින් නැත්තම් ප්‍රචාරණය. ඔය තැන්වලදී සංඛ්‍යානේ පාවිච්චි කරනවා. තොග පාලනය. දැන් කොච්චර තොගයක් පවත්වාගෙන යන්න ඕනේද? ඔය තීරණ ගන්නේ සංඛ්‍යාන ශිල්පකම වල උදව්වේ. මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත කළමනාකරණය කරන්න. වැටුප් කොහොමද ගෙවන්න? ඊට පස්සේ ඒගොල්ලොන් විවිධ තැන්වලට ඒගොල්ලොන් යොදවනවා. ඒගොල්ලොන් පුහුණු කරනවා. පුහුණු කරන්න විවිධ ශිල්ප ක්‍රම යොදා ගන්නවා. වගේ මානව සම්පත් කළමනාකරණය. ගිනුම් හා විගණන කටයුතු. ගිනුම් පවත්වාගෙන යනවා නේද? වැටුප් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් භාණ්ඩයට, සෝරි, ව්‍යාපාරයට ගිනාපු භාණ්ඩ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ තොරතුරු දප්ත අපිට එක්ක්‍රැස් කරලා ඒවා විශ්ලේෂණය කරන්න වෙනවා. ආයෝජන විශ්ලේෂණය. මේකත් තාම වැදගත් ක්ෂේත්‍රයක්. කියන්නේ දැන් සංඛ්‍යානය හදාරලා යන්න පුළුවන් ඉහළම වැටුප් ලබන වෘත්ති අවස්ථාවක් ළමයි. ආයෝජන විශ්ලේෂණය කියන්නේ. ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ ඇනලිසිස් කියලා කියනවා මේකට. අපි කොටස් වෙළඳ පොළ අපිට පුළුවන් සමහරක් ඔය ව්‍යාපාරවල කොටස් මිලදී ගන්න. එහෙම කොටස් මිලදීගෙන අඩු මුදලකට මිලදී අරගෙන යම් කාලයකදී කොටස් වල මිල වැඩි වුණාම අපිට පුළුවන් ඒවා විකුණන්න. ඒකට අපිට ලාභයිනේ. ඒ උතනදී ළමයි අපි නිතරම අධ්‍යයනයක ඉන්න ඕනේ. ආ දැන් කොහොමද කොටස් වල මිල ගන්න? ආයෝජන විශ්ලේෂණය. ඒව සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා ඒ තීරණ ලබා දෙන, නිගමන ලබා දෙන අයට හොඳට ගෙවනවා ළමයි. එහම ආයතන තියෙනවා. සංඛ්‍යාන ශිල්ප ක්‍රම තමයි භාවිත වෙන්නේ. ඒ කාලශ්‍රේණි විශ්ලේෂණයම වැඩි දියුණු වෙලා ඒවයි බොහොම සංකීර්ණ ආකෘති තමයි ඒ තැන්වලදී පාවිච්චි වෙන්නේ. ආයෝජන විශ්ලේෂණය. පිරිවැය කළමනාකරණය. මම කියන්නේ සංඛ්‍යාන එක කාර්යභාරයක්. පිරිවැය අවම කිරීම. පිරිවැය කළමනාකරණය සංඛ්‍යාන එක කාර්යභාරයක්. වඩාත් අඩුවෙන් අපිට මේ වැඩේ කරගන්න ඕන. කොහොමද ඒක කරගන්නේ? ඒ වගේ දේවල් වලදී භාවිත කරන්න පුළුවන්. ව්‍යාපෘති අගයන්න පුළුවන්. හරි. අපි දැන් ඔය හොගේ කාලෙත් ඔය වගේ ව්‍යාපෘතියක් ගෙනාවේ මතකද? අර පොළොන්නරුවේ
පරාක්‍රම සමුද්‍රයේ සමුද්‍රයේ මේ තයාබදව ජොගින් ට්‍රැක් එකක් දාන්න. ඔය වගේ ව්‍යාපෘති එනවා. ඉතින් ඒ ව්‍යාපෘති අදහස් කිහිපයක් ආම ඒවෙන් වඩාත් ඵලදායි මොනවාද? ඇත්තටම සමීක්ෂණයක් කරලා බලන්න තිබ්බනේ ඇත්තට මේ වගේ ව්‍යාපෘතියක් ඒ ප්‍රදේශයේ මිනිසුන්ට අවශ්‍යද කියලා. නියද ශිල්ප ක්‍රමයක් පාවිච්චි කරන්න තිබ්බා. පොඩි සමීක්ෂණයක් කරලා දත්ත ටිකක් එකතු කරලා බැලුවනම් හරිනේ ඒ වගේ ව්‍යාපෘතියක් ඇත්තටම මේ ප්‍රදේශයට අවශ්‍යද කියලා. එහෙමනම් ඔය වගේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නේද? නේද? මිනිස්සු ගොඩක් මේ පැතිවල අය කැමති නම් ඒ වගේ දෙයකට මිනිස්සුන්ගේ විරෝධයක් එන්නේ නැහැ. මේ මේ වගේ තැන්වලට සංඛ්‍යාන ශිල්පකම භාවිත කරන්න පුළුවන්. සංඛ්‍යාන ශිල්පකම භාවිත කරන්න පුළුවන්. පරේෂණ සිදු කිරීම හා වැඩි දියුණු කිරීම. හරි, ඕනම නිෂ්පාදන ආයතනයක වේවා සේවා ආයතනයක වේවා වෙනම අංශයක් තියෙනවා ඒගොල්ලොන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කරන්න. දැන් හිතන්නකෝ ළමයි මේ ස්මාර්ට් ෆෝන් එක අපේ මීට අවුරුදු 10කට විතර කලින් තිබ්බ ස්මාර්ට් ෆෝන්ස් නෙවෙයි අද තියෙන්නේ. ටාක් දියුණු වෙලානේ. ඒ තැන්වලදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා විවිධ ක්‍රමවලට ඒගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙනවා. විවිධ සමීක්ෂණ වලට අපිත් සහභාගී වෙලා තියෙනවා නේද? මොන පාටද හොඳ, ඊට පස්සේ ඕකේ සයිස් එක නේද, ෆෝන් එකේ දිග පළල, ඒව ගැන විවිධ අදහස් එකතු කරලා තියෙනවා. විවිධ පරිශ්‍රණ වලින් ඒවා වැඩි දියුණු කරලා තියෙනවා. ඒ වගේ ඕනම නිෂ්පාදනයක් හෝ සේවාවක් ගත්තම ඒවා කණ්ඩව වැඩි දියුණු වෙනවා. ඒ තැන්වලදී මේ සංඛ්‍යානේ අපි ඉගෙන ගන්න ශිල්ප ක්‍රම භාවිත වෙනවා. තරංකාරීත්ව උපාය මාර්ග තීරණය කිරීම. මේකත් තාම වැදගත් සංකල්පයක්. ඒ කියන්නේ දැන් අද ඩාක් අපි ඉන්න ලෝකේ ඉතාම ඉක්මනින් වෙනස් වෙන තරංකාරී ලෝකයක් නේද? ව්‍යාපාර ආයතන ගත්තත් අද එකට ඉන්න ආයතනේ නෙවෙයි හෙටයි. අවසින් එහෙ මෙහෙ වෙලා වෙනස් වෙනවා. තාම වැදගත් ඒ නිසා ඉක්මන් නිගමන ඉක්මන් තීරණ ගන්න එක. දැන් මෑත කාලේ ඉතාම ප්‍රවණතාවක් තියෙනවා. ඔයාලත් මේක මුහුණ දීලා ඇති. මම ඒක මතක් කරලා මේක හිතන්න දරුවෝ ඔයාලා මේ මොන හරි අපිටම ඇඳුමක්. හරි, ඇඳුමක් ගන්න කැමැත්තෙන් අපි හිතමු මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා. මොකක් හරි අපි හිතමු ගවුමක් හරි, දැන් මෙතන ගෑන ළමයි ඇති, පිරිමි ළමයි ටී-ෂර්ට් එකක් හරි එහෙම හිතන්නකෝ. ඊට පස්සේ දවස් ඉඳන් Facebook ගියාම ඒ වගේ ටී-ෂර්ට්ස් වල ඒ වගේ ගවුම් වල ඇඩ්වර්ටයිස්මන්ට්ස් එනවා නේද? ඔයාලට ඔයාලා මේ Facebook එකේ wall එකේ පහලට යද්දී ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එනවා අතරින් පතර. ඔයාලා හොය හොය හිටපු එකක්. සමහරට කෑම වර්ගයක් වෙන්න. කියන්නේ ඔයාලා කරන දේවල් මේ ඔයාලගේ දත්ත තොරතුරු ඔක්කොම එකතු කරගෙන විශ්ලේෂණය වෙලා ඒ ආයතන වලට බෙදා හරිනවා. ඒකට ඒගොල්ලෝ ඔයගොල්ලෝ වගේ එක අවශ්‍යතාව තියෙන අය ඉලක්ක කරලා ඒගොල්ලන්ගේ නිෂ්පාදනය අලවිකරණය කරනවා. ඉතින් ඒ වගේ මේ තරංකාරී උපාය මාර්ග තීරණය කරන්න මේ සංඛ්‍යාන ශිල්පකම ගොඩාක් වැදගත්. ව්‍යාපාර දැනුම වර්ධනය කිරීම. හරි, අතෝ ඒ කියපු උදාහරණෙත් එක්කම එන එකක්. සංඛ්‍යාන ශිල්පකම භාවිත කරලා අපිට මේ ව්‍යාපාරයක් කොහොමද කරගෙන යන්න ඕනේ සාර්ථකව, වැඩි වශයෙන් කොහොමද ප්‍රතිලාභ ලබා ගන්න, ලාභය වැඩි කරගන්නේ කොහොමද, පාරිභෝගිකයන්ගේ හිත දිනාගෙන කොහොමද ඉදිරියට යන්නේ, මේ වගේ තැන්වලදී අනිවාර්යයෙන්ම සංඛ්‍යානයේ තියෙන ශිල්ප ක්‍රම භාවිත වෙනවාමයි.